सिंगिंग अभी हम सिंग करना अभी ट्रिप पर सिंग करना अभी बाथरूम में सिंग करना अभी फन कर सिंग करना अभी हम सिंग कर रहा हूँ अभी इतना अभी प्रोफेशनल सिंगर्स ला विन्न पुलुआं किया है भाई मैं सिंगिंग क्या ने मुकद प्रोफेशनल सिंगर के ने क्वेन ने मुनादा आवश्य अभी ये क्या ना दिखता करूँ मैं सिंह ने सोया पावर्ड बाय पेप्सी සංගීතයෙන් සිහිනේ සොයන ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ සීරීස් එකේ තවත් එක් එපිසෝඩ් එකකට. මෙතන ඉඳන් එපිසෝඩ් 4ක් විතර අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෝකල් ට්‍රේනින් ගැන, සිංගින් ගැන. එතකොට අපි කතා කරමු චෙස්ට් වොයිස් එක කියන්නේ මොකද්ද? හෙඩ් වොයිස් එක කියන්නේ මොකද්ද? ෆරින්ජල් වොයිස් එක කියන්නේ මොකද්ද? හයි නෝට්ස් කොහොමද සිං කරන්නේ? මේ දේවල් ගැන දැනගන්න මගේ වීඩියෝ සීරීස් එකේ අනිත් වීඩියෝස් උත් බලන්න ඕගලන්ට මගේ channel එකට subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අපි ස්වැග් වෙමු. Singing. What is singing? නැත්නම් singing කියන්නේ මොකද්ද? ගීත ගායනය කිරීම, ගායනා කිරීම කියන්නේ මොකද්ද? මේක කතා කිරීමෙන් වෙනස් වෙන්නේ කොහොමද? Speech වලින් වෙනස් වෙන්නේ කොහොමද? අපි දන්නවා. කතා කිරීම ගත්තොත් සිදුවෙන්නේ ඉතාමත් සීමිත ස්වර පරාසයක. හැබැයි singing එහෙම නෙමෙයි. ලොකු හඬ පරාසයක, ලොකු ස්වර පරාසයක සිද්ධ වෙනවා. Singing කියන්නේ කතා කිරීමේම තවත් එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තවත් දිගුවක් සිංගින් වලට විවිධ ඩෙෆිනිෂන්ස් තියෙනවා එක 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 විදියට මේක හඳුන්වනවා සමහර අය කියනවා සිංගින් ඉස් ලයික් ක්‍රයින් ඔන් පිච් සමහර අය කියනවා සිංගින් ඉස් ඇක්ටින් ඔන් පිච් ඉතින් මේ වගේ හුඟක් හැඳින්වීම් තියෙනවා ඒ වුණාට අපි සංක්ෂිප්තව ගත්තොත් සිංගින් ඉස් ස්පීච් ඕවර් බ්‍රෝඩ් රේන්ජ් ඔෆ් ෆ්‍රීක්වෙන්සිස් යූසින් ටෙක්නික්ස් ඩිෆරන්ට් ටෙක්නික්ස් ඇන්ඩ් ඩයිනමික්ස් එක අපි තේරෙන විදිහට ගත්තොත් සිංගලින් කියුවොත් එහෙම ගීත ගායනය කියන්නේ කතා කිරීමම තමයි ලොකු ස්වර පරාසයක කතා කිරීම විවිධ තාක්ෂණ වේදයන් යූස් කරලා නැත්නම් විවිධ තාක්ෂණ වේදයන් භාවිතා කරමින් ඉතින් මේක තමයි සිංගින් කියන්නේ මේ සද්දේ කොහොමද අපෙන් මෙහෙම එළියට එන්නේ අපි ගත්තොත් ගිටාර එකක් ගත්තොත් අපි දන්නවා කම්බියක් පෙළුවාම ශබ්දය නිෂ්පාදනය වෙනවා නැත්නම් අපි ගත්තොත් බෙරේකට ගැහුවොත් හමකට ගැහුවොත් ශබ්දය නිෂ්පාදනය වෙනවා ඒ වුණාට මේ මිනිස්සුන්ගෙන් කොහොමද ශබ්දය නිෂ්පාදනය වෙන්නේ මේක වෙන්නේ වෝකල් කෝඩ්ස් වලින් අපි වෝකල් කෝඩ්ස් කීයක් තියෙනවා කියලා හිතන්නේ ඕගලන්ගෙන් මම ප්‍රශ්නය අහුවොත් මොකද උත්තරේ වෝකල් කෝඩ්ස් තියෙනවා දෙකක් මේ වෝකල් කෝඩ්ස් හරහා හුලං නැත්නම් වාතය ගමන් කරාම ඒක මෙහෙම ළඟට ඇවිල්ලා වයිබ්‍රේට් වෙනවා නැත්නම් පෙළීම තුලින් තමයි ශබ්ද නිෂ්පාදනය වෙන්නේ. එහෙමයි සවුන්ඩ් ප්‍රොඩක්ෂන් කියන එක වෙන්නේ. අපි දන්නවා අපි ගීත ගායනය එක එක පිචර්ස් වල තමයි කරන්නේ. ඒ කියන්නේ එක එක සංඛ්‍යාතයන් වල. සංඛ්‍යාතය වැඩි වෙනකොට අපි කියනවා හයි සිං කරනවා කියලා. සංඛ්‍යාතය අඩු වෙනකොට අපි කියනවා ලෝ සිං කරනවා කියලා. ඉතින් මේ සංඛ්‍යාතය නැත්නම් මේ පිච් එක නැත්නම් මේ නෝට්ස් හයි වෙන්න ඒ කියන්නේ හඬ උච්ච ස්වරයකට යන්න අපේ වෝකල් කෝඩ්ස් වල වයිබ්‍රේට් වෙන ලෙන්ත් එක නැත්නම් වෝකල් කෝඩ් එකේ දිග අඩු වෙනවා. ඒක හුඟක් අය හිතන්නේ කට ඇරලා සිං කරාම තමයි හුඟක් හයි නෝට්ස් සිං කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක මිත්‍යාවක්. වෝකල් කෝඩ්ස් ළඟට එන්න එන්න ඒ කියන්නේ කෝඩ් ක්ලෝෂර් කියන එක කෝඩ්ස් දෙකේ අතර පරතරය අඩු වෙන තමයි හයි නෝට්ස් ලේසියෙන් සිං කරන්න පුළුවන් අපිට ඉස්සරහට වැදගත් වෙන ටර්ම්ස් නැත්නම් අර්ථ දැක්වීම් කීපයක් තියෙනවා ඒකෙන් පළවෙනි එක තමයි රෙසොනන්ස් කියන්නේ රෙසොනන්ස් කියලා අපි ගත්තොත් එහෙම ඒකේ සිංහල තේරුම් ගත්තොත් අනුනාදය අනුනාදය කියලා ගත්තත් අපිට ඒක තේරෙන්නේ නැහැ මේක මියුසික් පැත්තෙන් අපි අර්ථ දැක්වුවොත් රෙසොනන්ස් කියන්නේ ది ඇම්ප්ලිෆිකේෂන් ඔෆ් සවුන්ඩ් ඉන්සයිඩ් අ කැවිටි නැත්නම් කුහරයක් ඇතුලේ ශබ්ද වර්ධනය වීම මේක මියුසික් පැත්තෙන් ගත්තොත් කුහරයක් ඇතුලේ ශබ්ද වර්ධනය වීමට අපි කියනවා රෙසොනන්ස් කියලා ඉතින් මේක ඊළඟට අපිට වැදගත් වෙන ටර්ම් එක තමයි වෝකල් රෙජිස්ටර්ස් කියන එක මේ රෙසොනන්ස් කියන එක වඩාත් වැදගත් වෙන්නේ මේ වෝකල් රෙජිස්ටර්ස් එකිනෙක අර්ථ දක්වන්න තමයි වැදගත් වෙන්නේ අපි ගත්තොත් සංගීතයේ
වෝකල් රෙජිස්ටර්ස් අපි ගත්තොත් පිළිවෙලට ගත්තොත් පහක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒ තමයි මම පිළිවෙලට කියාගෙන ගියොත් ලෝම වෝකල් රෙජිස්ටර් එක. අතොත් වෝකල් ෆ්‍රයි, ඊට පස්සේ චෙස්ට් වොයිස්, ඊට පස්සේ ෆරින්ජල් වොයිස්, ඊට පස්සේ හෙඩ් වොයිස්, ඊට පස්සේ විසල් වොයිස් කියන එක. දැන් මේ මොනවද මේ වෝකල් රෙජිස්ටර්ස් කියන්නේ? මේ ශබ්දය වර්ධනය වන තැන අනුව තමයි අපි මේ වෝකල් රෙජිස්ටර්ස් අර්ථ දක්වන්නේ. එතකොට ගත්තොත් මේ චෙස්ට් වොයිස් එක ගත්තොත් වැඩි හරියක්ම වර්ධනය වන්නේ නැත්නම් රෙසනේට් වෙන්නේ පපු ගොහරය නැත්නම් මේ චෙස්ට් එකේ සහ මවුත් එකේ මේ මේ කුහරය තුළ මේ ඒවත් තුළ තමයි වර්ධනය වෙන්නේ. එතකොට අපි අ අ අ බ බ බ අපි මේ කතා කරන්නේත් නෝමලි චෙස්ට් වොයිස් එකෙන් තමයි. බ බ බ කියුවොත් එහෙම එහෙම ඔගොල්ලෝ බලන්න. ඔගොල්ලෝ ඔගොල්ලෝ බලන්න පපුවට අත තියලා අ අ අ අ කියලා කිව්වොත් එහෙම ඔයගලන්ට චෙස්ට් වොයිස් කියන එක හොඳට තේරෙයි. මේ අත අතට දැනෙනවා ඒක. ඊට පස්සේ ඊළඟට අපි ගත්තොත් වෝකල් ෆ්‍රයි කියන එක ඊට කලින් චෙස්ට් වොයිස් වලට කලින් වෝකල් ෆ්‍රයි කියන එක අපි ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා අපේ ලෝවස්ට් රෙජිස්ටර් එක නැත්නම් ඒක ඒකේ ඒකේ වාසි කීපයක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු ඉස්සරහා එපිසෝඩ් වලදී. ඔක තමයි වෝකල් ෆ්‍රයි කියන්නේ. මේ වෝකල් ෆ්‍රයි එක ඇත්තනම හුඟක් වැදගත් වෙන රෙජිස්ටර් එකක්. ඒක අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට ගත්තොත් ෆරින්ජල් රෙජිස්ටර් එක. ෆරින්ජල් රෙජිස්ටර් එක කියලා අපි ගන්නේ මේ උගුර පිටිපස්සේ උගුර පිටිපස්සේ රෙසනේට් වෙන එක. උගුර පිටිපස්සේ තමයි ශබ්දය වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඔගොල්ලෝ බලන්න නිකන් අපි ඔන්නක තමයි ෆරින්ජල් රෙජිස්ටර් එක කියලා අපි කියන්නේ. ඉතින් ඒකත් හුඟක් වැදගත් වෙන රෙජිස්ටර් එකක්. විශේෂයෙන් රොක් මියුසික් වලට කැමති කට්ටියට, රොක් සිංගින් වලට ඉතාමත් වැදගත් වෙන රෙජිස්ටර් එකක් තමයි ෆරින්ජල් රෙජිස්ටර් එක කියන්නේ. ඒක ගැන අපි ඩීටේල් කතා කරමු ඊළඟ එපිසෝඩ්ස් වලදී. ඊළඟට හෙඩ් වොයිස් නැත්නම් හෙඩ් රෙජිස්ටර් එක කියලා කියන්නේ මේ ඔළුව අපි ගත්තොත් හිස් කබල මුදුනෙන් තමයි හෙඩ් වොයිස් එකේ රෙජිස්ටර් රෙසනන්ස් පවතින නැත්නම් රෙසනේට් වෙන්නේ. හෙඩ් වොයිස් එක කියලා අපි ගත්තොත් හොඳට ඔයගලන්ට බලන්න පුළුවන් මෙහෙම ඔළුවට අත තියලා මෙහෙම ඔළුවේ පිටිපස්සේ අත තියලා හූවක් අපි හැමෝම දන්න සද්දේ හූව. ඔක තමයි හෙඩ් වොයිස් කියලා කියන්නේ. ඊට පස්සේ විසල් වොයිස් කියලා එකක් තියෙනවා. විසල් වොයිස් කියන්නේ ඉතාමත් හෙඩ් වොයිස් වලට අතර උඩින් තියෙන රෙජිස්ටර් එකක්. ඒක හැමෝටම පිහිටන්නේ නැහැ. මටත් නැහැ. ඒක තියෙන කට්ටිය ඉන්නවා. අපි ඔයගලන්ට උදාහරණයක් පෙන්වන්නම්. There's your whistle. All right. අපි නම් පුංචි බ්‍රේක් එකක් ගමු. ජැකට් එපා, ටී-ෂර්ට් එපා. එතකොට ජීන්ස් භාගයක් ඉතුරු වෙන්නේ සර්. ඕන වැඩක් ගොඩ දාගන්නේ ෆුල් ආත ලෝකේ ඒක තමයි අපි නම් කිව්වේ වේ වේ පෙප්සි එක්ක ස්වැග්නේ පෙප්සි ආ ෆෝල්සටෝ කියලා ටර්ම් එකක් තියෙනවා. ෆෝල්සටෝ කියන ටර්ම් එක වෝකල් රෙජිස්ටර් එකක් නෙමෙයි. සමහර අය හිතන් ඉන්නවා මේ ෆෝල්සටෝ කියන්නේ වෝකල් රෙජිස්ටර් එකක් කියලා. හැබැයි ඒක වෝකල් රෙජිස්ටර් එකක් නෙමෙයි. හෙඩ් වොයිස් එකට හුඟක් සමානයි. හැබැයි හෙඩ් වොයිස් එකෙන් ලොකු වෙනසක් අපිට කියන්නේ දන්න කට්ටියට ඒක හුවා දක්වන්න පුළුවන්. අපි කිව්වා සවුන්ඩ් එක කියන එක නිෂ්පාදනය වෙන්නේ වෝකල් කෝඩ්ස් ළඟට ඇවිල්ලා මෙහෙම ভাইබ්‍රේට් වීම තුලින් කියලා. ඉතින් මේ හැම වෝකල් රෙජිස්ටර් එකක්ම අපි කියනවා මේ මේ කෝඩ්ස් ළඟට ඇවිල්ලා ভাইබ්‍රේට් වීම වෙන ළඟට ඇවිල්ලා ভাইබ්‍රේට් වෙන coordination එකක් තමයි තියෙන්නේ. නැත්නම් අපි කියනවා closed chord coordination කියලා. ඒ කියන්නේ vocal cords ළඟට ඇවිල්ලා තමයි vibrate වෙන්නේ. හැබැයි falsetto වල එහෙම වෙන්නේ නැහැ. වැඩි හරියක් හුලං තමයි එළියට එන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් head voice කියලා ගත්තොත් head voice එක අපිට හුඟ වෙලාවක් නැත්නම් ලොකු වෙලාවක් අපිට පාත්වගෙන ඉන්න පුළුවන්. හැබැයි falsetto එක ලොකු වෙලා පාත්වගෙන ඉන්න බෑ. මොකද ඒ හුලං ඉක්මනට පිට වෙලා ඉවර වෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් හෙඩ් වොයිස් එක ගත්තොත් කියලා මට හුඟ වෙලාවක් යන්න පුළුවන්. හැබැයි ෆෝල්සටෝ එක ගත්තොත් ලොකු වෙලාවක් යන්න බෑ. හැබැයි ෆෝල්සටෝ එකත් අපි සංගීතයේදී
ක්‍රියටීව් විදියට යොදා ගන්න අවස්ථා ගොඩක් තියෙනවා ඒකත් වැදගත් වෙනවා හැබැයි අපි ට්‍රේන් කරන්න ඕනේ හෙඩ් වොයිස් එක ඊළඟට අපිට වැදගත්ම වෙන දෙයක් තමයි බ්‍රීදින් නැත්තම් හුස්ම ගැනීම මොකද මම කිව්වා මේ ශබ්ද නිෂ්පාදනය වෙන්නේ වෝකල් කෝඩ්ස් හරහා හුලං ගිහිල්ලා නැත්තම් හුස්ම එළියට පිටවීම තුලින් ඉතින් මේ බ්‍රීදින් ටෙක්නික් එක ඉතාමත්ම වැදගත් අපි බලමු කොහොමද හරියට බ්‍රීදින් කරන්න කියලා ඒ සඳහා මට හිට ගන්න වෙනවා අපි බලමු හරි අපි දැන් බලමු බ්‍රීදින් කරන හරි විදිය නැත්නම් හුස්ම ගන්න හරි විදිය සිං කරනකොට මම ඕගලන්ට ක්‍රම දෙකක් කියන්නම් ඒ දෙකෙන් මොකද්ද නිවැරදි ක්‍රමය කියලා ඕගලෝ නිකන් හිතලා බලන්න හරි එක විදියක් තමයි මම මේ පැත්තට හැරිලා පෙන්නන්නම් එක විදියක් තමයි මෙන්න මේ විදිය ඊළඟ විදිය තමයි ඔන්න ඔය විදිය එතකොට ඔයගලන්ට පැහැදිලිව වෙනසක් පේන්න ඇති මේ ක්‍රම දෙකේ එකක් තමයි මෙහෙම පපුව ඉස්සරහට දාලා මෙහෙම බඩ ඇතුළට අරගෙන උස්ම ගන්න එක ඊළඟ එක තමයි මෙහෙම බඩ ඉස්සරහට දාලා උස්ම ගන්න එක මේ විදිහින් ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද හරි කියලා මේ ක්‍රම දෙකෙන් ඇත්තටම නිවැරදි ක්‍රමය තමයි දෙවෙනි ක්‍රමය මේ බඩට මෙහෙම උස්ම ගන්නවා වගේ පේන එක ඇත්තටම මෙහෙම මෙහෙමයි මේක බඩට උස්ම ගන්නව නෙමෙයි බඩෙන් නෙමෙයි උස්ම ගන්නෙ අපි ගත්තොත් වෙනහළු වලින් තමයි උස්ම ගන්නෙ ඒ වුණාට අපි ගත්තොත් රිලැක්ස්ඩ්ම ආකාරය තමයි ඩයෆ්‍රම් එකෙන් නැත්තම් මේ බඩෙන් පුෂ් එක දෙන එක තමයි රිලැක්ස්ම විදිය අපි ගත්තොත් මෙහෙමත් උස්ම ගන්න පුළුවන් මෙහෙමත් උස්ම ගන්න පුළුවන් හැබැයි ඕගලන්ටම තේරෙයි ඕගොල්ලෝ මේ දෙවිදියම කරලා බලන්න ඕගලන්ට පළවෙනි විදියෙන් විශේෂයෙන් ඕගලන්ට ඇඟ රිලැක්ස් නැහැ සිං කරන්න. ඒක නිසා ඇත්තටම මේ විදි දෙකෙන් හොඳ විදිය තමයි මෙහෙම බඩට බඩෙන් පුෂ් එක දෙන එක උස්ම ගන්නකොට. ඉතින් ඕගලන්ට අද එපිසෝඩ් එක ඉවර වෙන කලින් මම දෙනවා පොඩි හෝම්වර්ක් එකක්. ඒ හෝම්වර්ක් එක තමයි ඕගොල්ලෝ මේ දෙවිදියටම කරලා බලන්න මේ හෝම්වර්ක් එක. එතකොට බලන්න මොකද්ද ඕගලන්ට පහසු විදිය සහ බලන්න වැඩි වෙලාවක් ඕගලන්ට මේ හුස්ම රඳාගෙන රඳවාගෙන ඉන්න පුළුවන් මොන ක්‍රමෙන්ද කියලා. මේ හෝම්වර්ක් එක තමයි ඕගලෝ මෙහෙම හුස්ම අරගෙන කියලා මේ හුස්ම යනකම්ම කියන ඒ ශබ්දය කියන ශබ්දය රඳවාගෙන ඉන්න. ඒක ටයිම් කරන්න. ඕගලන්ට පුළුවන් නම් මුලින්ම උස්ම ගත්තා මේ ඩයෆ්‍රම් එක ඩයෆ්‍රම් එකෙන් පුෂ් එක දිනම මෙහෙම උස්ම ගත්තා මෙහෙම ටයිමර් එක ඕපන් කරලා ස් කරලා ඔගොල්ලෝ ටයිම් කරන්න. අර මං කියපු ක්‍රම දෙකටම ඔගොල්ලෝ කරලා බලන්න. මෙහෙම බඩ ඇතුළට දාගෙන එකක් කරලා බලන්න. ඊට පස්සේ මෙහෙම ඩයෆ්‍රම් එකෙන් පුෂ් එක දිනලා නැත්නම් අපි ගන්නවා බඩ ඇතුළට උස්ම පුරව ගන්නවා වගේ කරලා ඔගොල්ලෝ එහෙමත් කරලා ස් කියලා ඒ ස් ගියාගෙන බලන්න ඕගලන්ට කොච්චර වෙලාවක් රඳවාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒ ක්‍රම දෙක අතර වෙනස බලන්න ඕගලන්ට පැහැදිලි වෙනස තේරෙයි. ඒ වගේම මේ එක්සර්සයිස් එක මේක බ්‍රීදින් එක්සර්සයිස් එකක්. ඕගලන්ට පුළුවන් ආකාරයටත් F F නැත්නම් B V කියන එක ආකාරයටත් කරලා බලන්න. ඕගලෝ මේක සතියට තුන් පාරක් විතර කරොත් එහෙම ඕගලන්ට තේරෙයි. සතිය තුනක් විතර යනකොට ඔයගලගේ බ්‍රීදින් කැපැසිටි එක පොඩ්ඩක් කියන්නේ තප්පර ගාණක් වැඩි වෙන්නේ නැහැ මේ අල්ලන් ඉන්න පුළුවන් සමහර තප්පර ගාණක් වෙන්නත් පුළුවන් තප්පර 10ක් වගේ වෙන්නේ නැහැ හැබැයි මේ කැපැසිටි එක ඔයගලගේ ටික ටික වැඩි වෙන්න ගනි මේ එක්සර්සයිස් එකෙන් ඉතින් මේ එක්සර්සයිස් එක කරලා මට ඔයගලන්ට ඔයගලගේ ප්‍රෝග්‍රෙස් එක සහ ඔයගලගේ ඒ රඳවාගෙන හිටපු තප්පර ගාණ කමෙන්ට් කරන්න බොහොමත්ම ස්තුතියි මේ එපිසෝඩ් එකත් එක්ක එකතු වුණාට ඒ වගේම ඔයගලන්ට මතුවෙන ගැටලු ප්‍රශ්න සහ ඔයගලන්ගේ ප්‍රෝග්‍රෙස් එක ගැන කතා කරන්න අපි Facebook group එකක් හැදුවා. ඒක මේ පහළ description එකේ ඇති ඒකේ link එක ඔයගලෝ එකට ගිහිල්ලා මේ Facebook group එකට join වෙන්න. ඔයගලන්ට මතුවෙන ගැටලු ප්‍රශ්න සහ ඔයගලන්ට අහන්න තියෙන ඕනම දෙයක් සහ ඔයගලන්ගේ ප්‍රෝග්‍රෙස් එක මේක මේ 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 සීරීස් එකත් එක්ක ඔයගලන් ඉගෙන ගත්ත දේවල් ගැන කතා කරන්න ඉන්ටරැක්ට් කරන්න හොඳම අවස්ථාවක් මේ Facebook group එක. ඒ වගේම ඔයගලන්ට මේ YouTube වීඩියෝ එකේ comment section එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි තවත් මේ වගේ episode එකක් vocal training ගැන කියලා දෙන episode එකක් සහ අපි මේ vocal training exercises
ගැන ඉදිරියට කතා කරනවා ඊළඟ එපිසෝඩ් එකේ. ඒත් එක්ක හම්බ වෙමු. එහෙනම් ලබන සතියේ සුවයක් වෙමු. මේ සිහිනේ සොයන් අවබෝධය.